Nam mô tassê bhagavato arahato sammā sambuddhassê. Nam mô tassê bhagavato arahato sammā sambuddhassê. Nam mô tassê bhagavato arahato sammā sambuddhassê. Śraddhāvanta pinnatuni, tulokāgra vu sammā sambuddhajānan vāhasage sāsane pilibandava dolas pōya atarin ganinōme posum pōya. තව විශේෂත්වයට ගැනෙනවා. විශාක පෝයට සමාන්තරවම පොසොන් පෝයත් වැදගත් වෙනවා. පොසොන් පෝය විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයෙහි දසදහසක් ලෝක ධාතුවල දෙවිබමුන් රැස් වී පැවැත් වූ මහා සමය දේශනීයට හේතු දවසක් පොසොන් පෝය. ඒ දවස ආචාරී දිනයක්. එවාගෙම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවා ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ පිහිටුවා වදාළ දවස පොසොන් පෝය දවස. මේ වාගේ විශිෂ්ට කාරණාවලින් පූජනීයත්වයට පත් වූ පොසොන් පෝය දවසයි අද අපට උදා වී පවතින්නේ. එනිසා අපි මේ පොසොන් පෝය දවසේදී අපේ චිත්තසංතාන බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනවාගෙන එවාගේම ප්‍රසාදයට පමුණවාගෙන අපේ මේ ධර්මයට සවන් දීමට සූදානම් වීම වැදගත්. අවසරයි ස්වාමීන් වහන්සේ, මුදිතාව නම් කවර භාවනාවක්ද කියලා අපට පහදා දෙන්න. අද දවසේදී භාවනා වශයෙන් අපට ලැබිලා තියෙන මුදිතා භාවනාව ගැන හැඳින්වීම පිණිස. මුදිතාව කියන්නේ කුමක්ද කියන එක අපි දැනගන්නට ඕනේ. මුද මෝදනය කියන ධාතුවකින් තමයි මුදිතා කියන පදේ හැදිලා තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ මුදිතාව කුසාසිතකින් ප්‍රීතිමත් වීම. කුසාසිතකින් ප්‍රීතිමත් වීම. ඒ කියන්නේ දැන් දෙමව්පියෝ තමන් හදා වඩා ගන්නා වූ දරුවන්ගේ තරුණ වයසේන කොට ඒ දරුවන්ගේ රූප කාය සම්පත්තිය දකින කොට එවාගේ මේ ඇත්තන්ගේ දැනුම තේරුම එවාගේ මිහිරි කටහඬ එවාගේම දක්ෂතා දකින කොට අහන කොට දෙමව්පියන්ට පුදුමාකාර මුදිතාවක් ඇති වෙනවා. මේ දරුවන් ලබාගත් මේ සම්පත්තිය කිසිදාක අඩුපාඩු නොවි බොහෝ කාලයක් පවතිවා කියන හිත ඒ දෙමව්පියන්ගේ సంతානෙ පහළ වෙනවා. මහා බ්‍රහ්මයාගේ సంతානෙත් මේ මුදිතාව ධ්‍යාන භාවනාව පත් වෙලා පවතිනවා. ඒ කියන්නේ ලෝකේ සීල සත්වයන්ගේ දියුණුව දැකලා ඒ මෝදණයට පත් වෙන ස්වභාවය තමයි මේ මුදිතාව කියලා හඳුන්වන්නේ. මේක බ්‍රහ්මියෙකුගේ උසස් ගුණයක් වශයෙන් හඳුන්වන බැවින් බ්‍රහ්ම විහාරයේ ශ්‍රේෂ්ඨ චර්යාවක් බැවින් බ්‍රහ්ම විහාර කියලා හඳුන්වනවා. එනිසා මුදිතාව කියන එකේ නියම තේරුම තමයි තමන්ට ඊටාම සුහද එවැගේම තමන්ගේ ඊටාම ප්‍රියමනාප කෙනෙකුගේ රූපකාය සම්පත්තිය එවැගේම ධන සම්පත්තිය සීලාදී ගුණ සම්පත්තිය දැකීමෙන් ඇසීමෙන් ලබා ගන්නා වූ සතුට වාගේ තමයි මේ මුදිතාව. විශේෂයෙන් එතන ආරක්ෂාව හේතු දෙයක් තියෙනවා. ජේහසිත සෝමනස්සේ කියන මේ අකුසල සම්ප්‍රයුක්ත ප්‍රීතිය මෙතනින් වළක්වා ගන්නට ඕනේ. ජේහසිත ප්‍රීතිය කියන එක නෙමෙයි සෝමනස්සේ නෙමෙයි මෙතන ගැනෙන්නේ අනුන්ගේ සම්පත් දැකලා ඒව බොහෝ කාලයක් පවතිවා කියන හෘදයාංගම කුසාසිතින් පත්වෙන පහළවන මෝදනයයි. එනේ මේක තමයි මුදිතාව කියලා හඳුන්වන්නේ. ඒක භාවනා වශයෙන් වැඩීම තමයි මුදිතා බ්‍රහ්ම විහරණය කියලා හඳුන්වන්නේ. අවසරයි ස්වාමින් වහන්ස, මුදිතා බ්‍රහ්ම විහාර භාවනාව කවර චරිතයකට ගැලපේද? මුදිතා බ්‍රහ්ම විහරණ භාවනාවක් විශේෂයෙන් චරිත හයෙන් දේශ චරිතයට සත්ප්‍රාය වෙන බව හඳුන්වනවා. දේශ චරිතයට තියෙනවා බ්‍රහ්ම විහාර භාවනා හතරයි, එවාගේ වර්ණකසින භාවනා හතරයි. ඒවා මේ විශේෂයෙන්ම දේශය මැද පවත්තන්ට හේතු වෙන, දේශය යටපත්ෙන්ද හේතු වෙන භාවනා බැවින් දේශ චරිතයට මේ මුදිතා භාවනාවත් සත්‍රාය බව අර්ථකතාවල හඳුන්වලා තියෙනවා. අනිත් අයට එපා කියලා නැහැ. ඒ හැම දෙනා විසින්ම කළ යුතු දෙයක් මුදිතා භාවනාව. දේශ චරිතයට විශේෂයෙන් මේක සත්‍රාය වීමෙන් ඉක්මනින් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් බවයි ඒ හඳුන්වන්නේ. ස්වාමින් වහන්සේ, මුදිතා භාවනාවේ අනුපිළිවෙල කෙසේද? මුදිතා භාවනාව ඍජුවම වැඩි හැකි දෙයක් නෙවෙයි. මුදිතා භාවනාව වැඩිමිට ප්‍රථමයෙන් මෛත්‍රී ධ්‍යාන වඩලා තියෙන්නට ඕනේ. කරුණා ධ්‍යාන වඩලා තියෙන්නට ඕනේ. මෛත්‍රී ධ්‍යානයත් කරුණා ධ්‍යානයත් හරියට ප්‍රගුණ කරගත් කෙනෙකුටයි
මුදිතා භාවනාව ධ්‍යාන බවට වඩන්න පුළුවන් වෙන්නේ. ඒ හැර කර්මස්ථානයක් ප්‍රගුණ කිරීම වශයෙන් මුදිතාව ප්‍රගුණ කිරීම වරදක් නොවේ. නමුත් මේක ධ්‍යාන බවට වඩන්න තරම් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින් මෛත්‍රී ධ්‍යාන 528ක් ප්‍රගුණ කරගෙන කරුණා ධ්‍යාන 132ක් ප්‍රගුණ කරගෙන ඊළඟට තමයි මුදිතා භාවනාව සාර්ථකව දියුණු කරගන්න ලැබෙන්නේ. ඒකෙත් තියෙනවා අනුපිළිවෙල වශයෙන් ආරම්භ කළ යුතු ආකාරය. දැන් මෛත්‍රී භාවනාවේදී සඳහන් වෙනවා තමාට ඉස්සලා මෛත්‍රී කරගෙන ඊළඟට තමන්ට ගරු කටයුතු මව්පියන් ගුරුවරුන් ආදී කල්යාණ මිත්‍රතුමන්ට මෛත්‍රී කිරීම, ඊළඟට මධ්‍යස්ථ කෙනෙකුට මෛත්‍රී කිරීම, ඊළඟට අහිතවත් කෙනෙකුට මෛත්‍රී කිරීම කියලා අනුපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ජීවත් වෙන කෙනෙකුට මෛත්‍රී කිරීම. ඒ වගේම තමයි මේ මුදිතා භාවනාවට උපදේශ වශයෙන් ලැබිලා තියෙන්නේ. ඉස්සෙල්ලා තමාට තමයි මුදිතාවක් ඇති කරගන්නවා. ඊළඟට ඉතාම ගරු කටයුතු. ඒ වගේම බොහෝම හිතවත් ප්‍රේමනාප කෙනෙකුගේ සම්පත්ද කළා. ඒ සම්පත් අනුව මුදිතාව ප්‍රගුණ කරගන්නවා. ඊළඟට මධ්‍යස්ථ කෙනෙකුට මුදිතාව වඩනවා. ඊළඟට අහිතවත් කෙනෙකුට මුදිතාව වඩනවා. මේ විදිහට මේ හතර ආකාරයට හතර දිනාට මුදිතාව දිනු කරගෙන තමයි සීමා සම්භේදයේ කියන මුදිතාවේ ධ්‍යාන කාටත් සාධාරණ වඩන්න පුළුවන් වුණාම ඊළඟට ස්ථාන වශයෙන් තමන් ඉන්නේ සේනාසනය, තමන් ඉන්නේ ගම, තමන් ඉන්නේ නගරේ, තමන් ඉන්නේ රට, තමන් ඉන්නේ ලෝකයේ මේ විදිහට 30ක් භූමිතලයටම සත්වයන්ට මුදිතා භාවනාවෙන් ධ්‍යාන පතුරවන්නට උපදෙස් දීලා තියෙනවා. ඒකම දිසා වශයෙන් නැගෙනහිර දිසා, දකුණු දිසා, බටහිර දිසා, උතුරු දිසා, නැගෙනහිර අනු දිසා, දකුණු අනු දිසා, බටහිර අනු දිසා, උතුරු අනු දිසා, යට දිසා, උඩ දිසා කියන දස දිසාවටමත් මේ මුදිතා භාවනාවෙන් ධ්‍යාන වශයෙන් සිත පතුරවන්නට උපදෙස් ලැබිලා තියෙනවා. ඒ විදිහට තමයි මුදිතා භාවනාව සාර්ථකව දියුණු කරගන්නට ලැබෙන්නේ. එනිසා මේකේ අනුපිළිවෙල මේ විශේෂයෙන් අර මෛත්‍රී භාවනාවක් වඩින වෙලාවෙත් තමන්ගේ සීලය පිරිසුදු කරගෙන විවේක තැනකටපත් වී තමන් ගැන තමන් ඉස්සෙල්ලා හිතනවා මම මේ විදිහේ සීලවන්තයි, මගේ සීලයෙන් නොපිරිහී පවත්වා ගන්න මට හැකි වේවා. ඒ විදිහට තමන්ගේ සම්පත් ගැන ස්වල්ප වශයෙන් මෙනෙහි කරලා ඊළඟට තමන්ට බොහෝම සහයෝගය දෙන්න, බොහෝම හිතයිසීව කටයුතු කරන හදවතින්ම එකතු වෙන මේ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඔහු ඉස්සරහා ඉන්නේ ඇති හිතාගෙන ඒ තැනැත්තාගේ ධන සම්පත්තිය, ඒ වගේම රූප සම්පත්තිය, ඒ වගේම සීල සම්පත්තිය මේ වාගේ යහපත් දෙයක් අරමුණු කරගෙන මේ තැනැත්තාගේ මේ ආමිෂ සම්පත් නොපිරිහේවා, ඒ වගේම මේ තැනැත්තාගේ නිරාමස සම්පත් නොපිරිහේවා, මේ තැනැත්තාගේ ධනය නොපිරිහේවා, කීර්තිය නොපිරිහේවා, සම්පත් නොපිරිහේවා ආදී වශයෙන් තමාට වැටහෙන වචන වලින් මේ සම්පත් වලින් නොපිරිහීමේ ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. ඊළඟට තමයි තවත් මධ්‍යස්ථායකට මුදිතා වඩන්නේ. ඊළඟට සතුරු කෙනෙකුටත් මුදිතා වඩෙනවා. මේ විදිහට තමයි මුදිතාවේ අනුපිළිවෙල සඳහන් කරලා තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, මුදිතා භාවනාවට බාධක මොනවද? මුදිතා භාවනාවට බාධක වශයෙන් විශේෂයෙන් ඇති වෙන්නේ තමන්ගේ සීලේ යම් විදිහකින් අපිරිසුදු වෙනවා නම් ඒක බාධාවක්. සීලවන් සීලවන්තයාට කවදාකවත් භාවනාවක් සාර්ථකව දියුණු වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැතිනම් ඒකත් බාධාවක් වෙනවා. ඒ වගේම ඉවසීමේ ශක්තිය. බොහෝ දෙනාට ඉවසීමේ ශක්තිය අඩුයි. ඒ විදිහේ ඉවසීමේ ශක්තිය තියෙනවා නම් ඒක භාවනාවට බාධාවක් නෙවෙයි. ඉවසීමේ ශක්තිය අඩුකම භාවනාවට බාධාවක් වෙනවා. ඒකම වීරිය ලිහිල් කිරීම. දැන් කියන්නේ මේ භාවනා වඩද්දී විනාඩි 10ක් 15ක් වළලා නවතින. එහෙම නැතුව පැයක් පැයකමාරක් පැය දෙකක් පැය තුනක් හරි එක ඉල්ල ඉඳගෙන භාවනා කරන තරම් උත්සාහවන්ත වෙන්නට ඕනේ. වීරිය ලිහිල් වීමත් බාධාවක්, වීරිය අධික වීමත් බාධාවක්. එනිසා ඒවා ගුරු උපදේශ ඇතුව සම වීරිය ඇතුව කරන්නට අවශ්‍ය වෙනවා. ඒකම තවත් විශේෂ බාධාවක් තමයි අර වාගේ
හිතවත් පුජ්‍යලයන් පිළිබඳ දියුණුව දැකලා ගේහසිත සෝමනස්ස ඇති කර ගැනීම. ගේහසිත කියන්නේ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් යුතුව සෝමනස් වෙනවා නම්, ලෝභසහගත සෝමනස් වෙනවා නම් ඒක බාධාවක්. ඒ විදිහේ බාධක දේවල් මෙතන පවතිනවා. තවත් එකක් තමයි උසස් ගුණධර්මයන් පුරන්න ඇලිමැලි වීම. ඒ වගේම සීල් රැකෙන්න, බණ භාවනා කරන්න, විවේකයෙන් වල වාසය කරන්න, ඒ වගේම එකලාවින්ද ඇලිමැලි වෙනවා නම් ඒකට කියනවා අරතිය කියලා. මේ අරතිය කියන එකත් විශේෂ බාධාවක්. ඒ නිසා මෙන්න මේවායින් වෙන් වෙලා ඒවා තේරුම් අරගෙන ඒවායින් වැළකීගෙන මේ භාවනා වැඩුවොත් මේකේ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන් කියන එක අපි කරුණාවෙන් මතක් කරනවා. ස්වාමින් වහන්ස, මුදිතා භාවනාවෙන් ලැබෙන ධ්‍යාන සමාධිය මොනවාද? මෙත්තා, කරුණා, මුදිතා කියන්නේ මේ භාවනා තුනම සමගතිගයි. ඒ කියන්නේ ඒ භාවනා තුනින්ම ලබන්න පුළුවන් රූපාචර ධ්‍යාන තුනක් බැහැ. ඒ කියන්නේ සෝමනස්ස සාගත මේ කුසල් සිතක් ඇති වෙලාවේ තමයි මේක ධ්‍යාන බවට යන්නේ. උපේක්ෂා සාගත කුසල් සිතෙන් ධ්‍යාන බවට යන්නේ නැහැ. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් මේ භාවනා වැඩීමේදී විශේෂයෙන්ම ඵලමියෙන් ඇති කරගන්නට ලැබෙන්නේ පරිකර්ම සමාධිය. පරිකර්ම සමාධිය කියන්නේ දැන් මුදිතා භාවනා වඩාගෙන යාමේදී තමාගේ සිත ගත සංසිඳිලා ගම් අහසේ ඉන්න වාගේ ස්වභාවයක්, පස්සද්ධිය හොඳින් පිහිටලා ස්වභාවයක් ඇති වෙනවා. ඒ වෙලාවට කියනවා පරිකර්ම සමාධිය කියලා. ඒක බොහොම ලපටි සමාධියක්. ඊළඟට තියෙනවා උපචාර සමාධිය කියන්නේ තවත් සමාධියක්. ඒ සමාධියේ තමයි විශේෂයෙන්ම කාමාචර කුසාසිතේ ඇතිවෙන ඒකාග්‍රතාවය. කාමාචර කුසාසිත කියලා කියන්නේ දැන් අපි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසාසිතකින් මේ භාවනා කරනකොට යාපේ සිතේ තියෙන නීවරණ පහ යටපත් වෙනවා. කාමච්ඡන්දේ කියන ආසාවක් නැතුව යනවා. ව්‍යාපාද කියන තරහක් නැතුව යනවා. තීන මිද්දේ කියන ඇලිමැලිකමක් නැතිව යනවා. උද්දච්ච කුක්කුච්ච කියන සිතේ විසිරීමක් හෝ පසුතැවිල්ලක් නැති වෙනවා. විචිකිච්ඡා කියන සැකසංකා නැති වෙනවා. ඒවා නැති වෙන්න අපේ සිතේ පහළ වෙනවා කුසල විතර්කය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන අංග පහක් පහළ වෙනවා. ඒ සිතේ තියෙන ඒ ධ්‍යානාංග පහ ශක්තිමත් වෙනකොට නීවරණ පහ යටපත් වෙනවා. එයින් ලැබෙන චිත්ත ඒකාග්‍රතාවට කියන උපචාර සමාධිය. ඒ උපචාර සමාධියේ විශේෂයෙන්ම දැන් අර මුදිතා භාවනා වඩාගෙන යාමේදී ඒ තැනත්තාට ඒ මුදිතා භාවනාවට අරමුණු කරන පුජ්‍යලයන් ඉස්සරහන් මැවිගෙන වාගේ හිතට එනවා. ඒ වෙලාවේ තමයි ඔය උපචාර සමාධි අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙලාවේදී වෙන දෙයක් හිත හිතා ඉන්නේ නැතුව ඒ භාවනා මානසිකාර්යයම යෙදී සිටීමෙන් ඒ සමාධිය බොහෝ වේලාවක් පවත්වා ගන්න පුළුවන්. උපචාර කියන එකේ තේරුම ධ්‍යානයේට ආසන්නම සමාධිය කියන තේරුමයි. ධ්‍යාන කියන්නේ රූපාචර ධ්‍යාන. ඒ රූපාචර ධ්‍යාන කරෙන් පළවෙනි ප්‍රථම ධ්‍යානෙ ලැබෙන්නේ උපචාර සමාධියේ ළඟටමයි. ඒ ප්‍රථම ධ්‍යානෙ ලැබෙනකොට මේ උපචාර සමාධියෙන් අර ධ්‍යානාංග ශක්තිමත් වෙලා බොහෝ වේලාවක් එක ඉරියව්වෙන් ඉන්න පුළුවන් වෙනකොට එකවරටම ඒ මෛත්‍රී භාවනා වඩන්න වගේ මේ මුදිතා භාවනාවේදී තමන්ගේ සිත ඒ කුසල් අරමුණට කිඳා බසින තත්ත්වයක් ඇති වෙනවා. ඒ වෙලාවේ පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙන හැබැයි ඒක චිත්තක්ෂණයයි මුලින් ඇති වෙන්නේ. ඒක නැවත ඒ විදිහට ඇති වෙනවා. එසේ ඇතිවීමේදී තමන්ගේ හිතින් අරමුණු කරන්නට ඕන මේ ලැබෙන ඒකාග්‍රතාව විනාඩි 2ක්, විනාඩි 3ක්, විනාඩි 5ක්, විනාඩි 10ක් පවතිවා, විනාඩි 15ක් ආදි වශයෙන් ටිකෙන් ටික මේ කාලේ මේ පවත්වා ගන්න අදිෂ්ඨාන කරන්නට ඕනේ. වැඩි වෙලාවක් පවතින අදිෂ්ඨාන කරන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරගෙන යනකොට පැය භාගයක් නෙමෙයි විනාඩි 45ක්, 6ක් ඒ වගේ පුළුවන් උනන් පස්සේ ධ්‍යානාංග බලන්න නියමයි. ඒ කියන්නේ ඒ වෙලාවේ හිතේ මේ කුසල් අරමුණට, ඒ කියන්නේ මුදිතා කුසල් අරමුණට හිත නංවන විතර්කයේ පැවතුණා, කුසල් අරමුණ හිත හැසිරවන විචාරයේ පැවතුණා, ඒ අරමුණේ සිත පිනවන ප්‍රීතියේ පැවතුණා, ඒ අරමුණේ සැපවත් කරන සුඛයේ පහළ වුණා, ඒ අරමුණෙන් පිට නොයා පවත්නා වූ ඒකාග්‍රතාව පහළ වුණා.
මේ ධ්‍යානාංග පහ මෙනෙහි කරලා අයමාත්‍ය ධ්‍යානයේ ආවර්ජන කරමින් සමාධින්නට උනන්දු වෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා අංග පහකින් යුක්ත වූ චිත්ත සමාධිය නැවත ලැබේවා කියන අදිෂ්ඨාන කරනකොට අයමාත්‍යම සිත සමාධි වෙනවා. ඔය විදිහට ඒක සමාධි වෙන්න පුරුදු වුණාට පස්සේ කරුණු පහකින් වශී කරගන්නට නියමයි. ඒ කියන්නේ ආවර්ජන සමාපජ්ජන අදිඨාන වුට්ඨාන පච්චවේකන කියන මේ අංග ආකාර පහෙන් වශීතා බවට පමුණවා ගන්නට ඕන. එතන ආවර්ජන කියන්නේ මුදිතා වචනය, මුදිතා භාවනාට තමන් පාවිච්චි කරන වචනය නැවත මෙනෙහි කරන්නට ඕන. ඒ මෙනෙහි කරනකොටම චිත්ත සමාධිය ඇති වෙනවා. එතකොට ඒකට කියන සමාපජ්ජන. ඒ සමාපජ්ජනයට ඉස්සෙල්ලා අදිෂ්ඨාන කරන්න ඕනේ මෙච්චර වෙලාවක් මේ සමාධියේ පවතිවා කියලා. ඊළාට මෙච්චර වෙලාවකින් අවදි වීම සිද්ධ වේවා. ඔය විදිහට ආවර්ජන සමාපජ්ජන අදිඨාන වෘත්තාන කියන හතර වැඩියෙන් ප්‍රගුණ කරගෙන අන්තිමට තමයි පච්චවේකනා කියන මනසිකාරය කරන්නේ ධ්‍යානාංග බැලීම. මේ විදිහට 100වර 1000වර ප්‍රගුණ කරගන්න තරමට වාසනාවන්තයි. ඒ කියන්නේ බල සම්පන්නයි. ඊළඟට ඇතිනම් පුළුවනි ඒ ප්‍රථම ධ්‍යානයේ සකිතාක් ප්‍රගුණ කරගෙන සෑහීමකට පත්වෙනන් පස්සේ ප්‍රථම ධ්‍යානයට පත් වෙලා ඒ කියන්නේ හිටගෙනත් පුළුවනි වාඩි වෙලත් පුළුවනි ඇවිදිමිනුත් පුළුවනි සයනගත වෙලත් පුළුවනි කැමති වෙලාවක් මේ සමාධියට සමාදෙලෙන්න පුළුවන් තරමට ප්‍රගුණ කරනාට පස්සේ ඒකේ තියෙන අංග පහෙන් විතර්ක විචාර දෙක ඕලාරික බව මෙනෙහි කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත දෙවෙනි ධ්‍යානය අර්පණාගත වේවා කියන අදිෂ්ඨානයෙන් මුදිතා මනසිකාරය පවත්වනවා. එසේ පවත්වන එනකොට විතර්ක විචාර නොමැතිව ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග තුනේ යුක්තව දෙවෙනි ධ්‍යානයේ සිත සමාධිගත වෙනවා. ඒ ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයත් අර වගේම වසීතා පහට වසීතා කරගන්නට ඕනේ. ඒ වසීතා පහෙන් ප්‍රගුණ කරගත්තන් පස්සේ ඒකේ සෑහෙන වෙලාවක් ඇති වෙන තාක් ඒක ප්‍රගුණ කරගෙන ඊළඟට තුන්වෙනි ධ්‍යානය ගැන හිත යොදන්නට තියෙනවා. ඒකෙදි ඒ පළවෙනි ධ්‍යානයේ සම්මිද ලංග පහ බලනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානයේ සම්මිද ලංග තුන බලනවා. තුන බලලා හිතින ප්‍රීතියේ තියෙන ඕලානික බව මෙනෙහි කරලා සුඛ ඒකාග්‍රතාව සහිත අංග දෙකකින් යුක්ත වූ තුන්වෙනි ධ්‍යානය අර්පණාගත වේවා කියලා අදිෂ්ඨාන කරගෙන මුදිතා භාවනා කරගෙන යනවා. ඒක ප්‍රගුණ කරනකොට අර වගේම විතරක විචාර ප්‍රීති තුනම නැතුව සුඛ ඒකාග්‍රතාවකින් අංග දෙකකින් යුක්ත වූ තුන්වෙනි ධ්‍යානයේ අර්පණාගත වෙනවා. ඒකත් අර වගේම ප්‍රගුණ කරගන්නට ඕන වශීතා පහෙන් ආවර්ජන සමාපජ්ජන අදිඨාන වුට්ඨාන පච්චවේකන කියන මේ කරුණු පහෙන්ම වශීතා බවට පමුණවා ගන්නට ඕන. ඒ වශීතා බවට පමුණවා ගැනීමෙන් ඊට පස්සේ තින් තමන් කැමති තාක් පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ නැවත 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 සමාධි සමයදී ඒවා වශීතා බවට පමුණවා ගන්න ඕනේ. ඒකේ තියෙනවා තින් තුන්වෙනි ධ්‍යානයේ සමයදලා නැවත දෙවෙනි ධ්‍යානයට ආය පළවෙනි ධ්‍යානයට මුලසිට අගට අගසිට මුලට පවා ප්‍රගුණ කරගන්නට ඕනේ. එසේ ප්‍රගුණ කරගත්තන් පස්සේ තමයි නැවත නැවතර මෛත්‍රී ධ්‍යාන කරුණා ධ්‍යාන මුදිතා ධ්‍යාන කියන මේ තුනම එකට පේලියට ප්‍රගුණ කරගෙන යන්නේ. ඔය තුනම අවශ්‍ය වෙන උපේකා බ්‍රහ්ම විහරණේ සඳහා ඒක ඉදිරි අවස්ථාවක දැනගන්න අපි සලස්සලා දෙනවා. උපේකා බ්‍රහ්ම විහරණයේ විශේෂයි. ඒකේදී ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන ලැබෙන්නේ හතරෙනි ධ්‍යානයේ පමණයි ලැබෙන්නේ. දැන් මේකේ මුදිතා ධ්‍යානයේ ලැබෙන හැටි එහි තියෙන පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, ප්‍රථම ධ්‍යාන සමාධිය, ද්විතිය ධ්‍යාන සමාධිය, තෘතිය ධ්‍යාන සමාධිය කියන මේ කියන්නේ සමාධි මට්ටම මේ මුදිතා භාවනාවෙන් ලැබිය හැකි බව අපි පිළිගන්නට ඕනේ. අවසරයි ස්වාමීන් වහන්ස, සියලු අර්පණා සමාධියට මුදිතාව පදනම් වන්නේ කෙසේද? සියලු අර්පණා සමාධියටමත් මුදිතා භාවනා පදනම් කරගන්න පුළුවන්. අර්පණා සමාධි සියල්ලම තියෙනවා නේද? 30ක් 30ක් තියෙනවා. කර්මස්ථාන 30කින් මේ ධ්‍යාන ලබන්න පුළුවන්නේ. ඒ ධ්‍යාන ලබන්නේ දැන් අපි මෛත්‍රී ධ්‍යාන ලැබලා, කරුණා ධ්‍යාන වැඩලා, මුදිතා ධ්‍යානත් වැඩුවෙන් පස්සේ ඒ මුදිතා ධ්‍යානයට අනතුරුව කැමැති තාක් තමාට අනිත් කර්මස්ථාන වඩන්න හැකියකම ලැබෙනවා. ඒකට පහසුම ක්‍රමය තමයි ඉස්සෙල්ලා ආනාපාන සතියට හැරෙනවා.
දැන් මෙයින් අර ධ්‍යාන ලබාගත් පුජ්‍යලයාගේ సంతානේ නීවරණ පහ සම්පූර්ණ යටපත් වෙච්ච බැවින් කිසි බාධාවක් නොවේ ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන හතරක් උපදවන්න සමර්ථ වෙනවා. ඊළඟට ද්වත්ීන් සාකාරයට හැරෙනවා. කේශා ලෝමාදී කොට්ටාස 32ම එකක් ගානේ ප්‍රථම ධ්‍යානයක බැගින් උපදවන්න සමර්ථ වෙනවා. තවත් දුරට මේ අසුභ භාවනා, ඒ කියන්නේ අවිඥානික දසාසුභ කියලා තියෙනවා, උද්දුමාතක විනීලකාදී, ඒවා සිතින් මවාගෙන එහිදී ප්‍රථම ධ්‍යාන 10ක් උපදවන්න පුළුවන් කර්මස්ථාන 10ේදී. ඊළඟට නිල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින කියන වර්ණ කසින වඩන්න පුළුවන්. ඊළඟට පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, ආලෝක කසින, ආකාශ කසින කියන මේ කසින භාවනා සියල්ලම වඩන්න පුළුවන් වෙනවා. ඒකම දැන් මුලින් සඳහන් කළාසේ බ්‍රහ්ම විහාර භාවනා හතරෙන් උපේක්ෂා බ්‍රහ්ම විහරණයක් වඩන්න පුළුවන් වෙනවා. මේ නිසා මේ මුදිතා භාවනා වෙනොත් එයින් විනීවරණ යටපත් කරගෙන ඉන්න බැවින් ඔය ආනාපාන ධ්‍යාන, ඊළඟට ද්වත්තිසාකාර ධ්‍යාන, අවිඥානික අසුභ ධ්‍යාන, බ්‍රහ්ම විහාර ධ්‍යාන, ඒකම දස කසින ධ්‍යාන, අරූප සමාපatti හතර මේ සියල්ලම උපදවන්න පුළුවන් වෙනවා. මේ මුදිතා භාවනාවෙන් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. හේතුව කොයි හරි අර්පණා භාවනාවක් සාර්ථකව වැඩුවා නම් ඒක පදනම් කරගෙන අනිකුත් අර්පණා සමාධි සියල්ල වඩන්න පුළුවන් කියන එක බුද්ධ වචනයට අනුව අපි තේරුම් කරගන්නට ඕනේ. මක්නිසාද මේ ධ්‍යාන කියන එක ඇත්ත වශයෙන් කර්මස්ථාන වශයෙන් වෙනස් වුණාට ධ්‍යාන ඒහා සමානයි. ප්‍රථම ධ්‍යාන ආදි රූප ධ්‍යාන හතර එක හා සමානයි. අරූප ධ්‍යාන හතර ඒවා එක හා සමානයි. වෙනස තියෙන්නේ අරමුණු විතරයි. දැන් මෙතෙන්දී අපි අරමුණ ගත්තේ සත්පුජ්‍යල අරමුණක් වශයෙන්, සත්පුජ්‍යලයන්ට මේ මුදිතාව පැවැත්වීමයි. මෙන්න මේක නිසා මේ මුදිතා භාවනාවත් සියලුම අර්පණා භාවනාවන්ට පදනම් වෙනවා කියන එක අපි තේරුම් ගනිමු. ස්වාමින් වහන්ස, මුදිතා භාවනාවෙන් විදර්ශනාවට යොමුවන්නේ කෙසේද? මුදිතා භාවනාවෙන් පමණක්මත් පුළුවන් විදර්ශනාවට හැරෙන්නේ. ඒ හැර දැන් මෙතන සඳහන් කළානේ අනිකුත් අර්පණා කර්මස්ථාන අෂ්ට සමාපatti දක්වා වඩන්න පුළුවන් කියලා. එනිසා අෂ්ට සමාපatti දක්වාම මුදිතා භාවනා පදනම් කරගෙන සමාධියේ වඩලා ඊට පස්සේ ඒ ආලෝකය විශේෂයෙන්ම ආලෝක අතුරෙන් ඔය ඕදාත කසින ආලෝකය, තේජෝ කසින ආලෝකය, ආලෝක කසින ආලෝකය කියන ආලෝක ක්‍රම තුනක් තියෙනවා. ඒක බොහොම ප්‍රසන්නයි. එනොත් ඕදාත කසින ආලෝකය වඩාත්ම ප්‍රසන්නයි. මේ ඕදාත කසින ආලෝකයෙන් ඒකෙන් රූපාවචර සතර නිධානයේ සමවැදිලා ඒ ධ්‍යානයෙන් අවදි වෙලා ධ්‍යාන ආලෝකයේ පතුරුණා මේ රූපකයට. මේ රූපකයට ආලෝකයේ පැතිරෙවහම ඒක ඊළඟට ගන්නේ විදර්ශනා ආලෝකයේ හැටියටයි. ඊළඟට මේ සමත භාවනා අරමුණක් වශයෙන් නිමෙමෙනි කරන්නේ විදර්ශනාවක් වශයෙන්. මේ ශරීරයේ තියෙනවා රූප කොටස 28ක්. එයින් හතරක් තියෙනවා ඕලාරික වශයෙන් අපට ගන්න තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ රූප කොටස් හතර, මහා භූත රූප කොටස් හතර. මේ මහා භූත රූප කොටස් හතර ලක්ෂණ වශයෙන් 12ක් ගන්න තියෙනවා. පඨවි කියන ධාතු කොටසේ තියෙනවා ලක්ෂණ 6ක්. ඊළඟට ආපෝ ධාතුවේ තියෙනවා ලක්ෂණ 2ක්. තේජෝ ධාතුවේ ලක්ෂණ 2ක්. වායෝ ධාතුවේ ලක්ෂණ 2ක්. සියල්ල 12යි. ඒ 12 ආකාර වූ ලක්ෂණ අනුව සතර මහා භූත රූප වෙන් කර ගන්නවා මේ ශරීරේ. ඊළඟට තවත් දුරට ආලෝකයේ විසද කරගෙන බැලුවාම ඒ සතර අතරේ තියෙනවා පුංචි පුංචි කොටු කොටු වශයෙන් පේන මේ රූප කොටස්. ඒවා කලාප කලාප හැටියට හඳුන්වනවා. රූප කලාප, සුද්ධාෂ්ටක රූප කලාප. ඒකේ තවදුරට මේ ආලෝකයේ පැහැදිලිව විනිවිද දකින්න උත්සාහ කරාම මේ ශරීරයේ දැන් තියෙනවානේ අපට වස්තු රූප 6ක්, චක්කු, සෝත, ඝාන, ජීවා, කාය, හදේ කියලා. ඒ වස්තු රූපයන් වෙන් කරගෙන වස්තු රූපයන් ඇතුළේ තියෙන රූප කලාප ටික තෝරා ගන්නවා. දැන් අපි හිතනවා හදේ වස්තුව කියලා. හදේ වස්තුවේ තියෙනවා කලාප 6ක්. කාය දශක, භව දශක, වස්තු දශක කියලා 10 කොටස් 3යි.
ඊළඟට චිත්තජ සුද්ධාෂ්ටක උතුජ සුද්ධාෂ්ටක ආහාරජ සුද්ධාෂ්ටක කියලා තුනයි හයයි. රූප වාසයෙන් 54ක් තියෙනවා ඒ කලාප හයයි. ඔය වගේම චක්කු මේ ප්‍රසාදයේහි චක්කු වස්තුවේ රූප කලාප හයක් තියෙනවා. සෝත වස්තුවේ රූප කලාප හයක් තියෙනවා. ගාන වස්තුවේ හයක් තියෙනවා. ජීවා වස්තුවේ හයක් තියෙනවා. කාය වස්තුවේ තියෙන රූප කලාප පහයි. කාය දසක, භව දසක ඒවලඟට චිත්තජ සුද්ධාෂ්ටක, උත්තජ සුද්ධාෂ්ටක, ආහාරජ සුද්ධාෂ්ටක කියලා. ඉතින් මේ විදිහට කලාප වශයෙන් මේ වස්තු රූපයන්ගේ රූප බලනවා. ඊළඟට අපේ ජඨරාග්නේ තියෙන තැන තියෙනවා අපේ సంతානයේ ජීවිත නවක කියලා රූප කලාපයක්. ඒක දැන් තේජෝ ධාතු කොටස් හතරෙන් තුනකම තියෙනවා. වායෝ ධාතු කොටස් හයෙන් පහකම තියෙනවා ඔය ජීවිත නවක රූප කලාපයේ. ඔය විදිහට කර්මජ රූප කලාප සියල්ල සොයා ගන්නවා. ඊළඟට චිත්තජ රූප කලාප අටක් ඒක තියාගෙන සොයා ගන්නවා. ඊළඟට උත්තජ රූප කලාප හතරක් තියෙන ශරීරයක සොයා ගන්නවා. ආහාරජ රූප කලාප දෙකක් තියෙන සොයා ගන්න. මේ විදිහට ශරීරයේ තියෙන රූප කලාප 23ක්ම සොයා ගන්නවා. ඒ වායේ රූප කලාපයන්ගේ එක එක රූපයක් වෙන් කරගෙන බලනවා. ඔය දෙන මුළු සර්වාංගයේම තියෙන රූප සියල්ලම අරමුණු කරගෙන ඊළඟට මේ තමන් පරිහරණය කරන ඇඳුම් පැළඳුම් වල සිවුරු කිරිකර වල වාඩි වෙන ආසන වල ඇඳපුටු වල ඉන්නේ තමන්ගේ නිවාසයේ හිතේන රූප කලාව ඔක්කොම බලනවා. ඊළඟට අවිඥානික රූප බලලා සවිඥානික ස්වරූපත් බලනවා. අනිසත්‍ය කුජලයන්ගේ సంతාන තුල රූප කලාප බලනවා. මේ ආධ්‍යාත්මික බාහිර රූප සියල්ලම සොයාගෙන ඊට පස්සේ නාම ධර්මයන් සොයාගන්න බලනවා. නාම ධර්මයන් වශයෙන් තමා සමවැදුණු ධ්‍යාන ටික ගන්නවා. එක එක ධ්‍යානයක තිබුණු ධ්‍යානාංග සහිත ධ්‍යාන ධර්ම එකක් එකක් ගානේ බලනවා. ඊළඟට තමන්ගේ సంతානයෙහි මෙතෙක් කල් පහළ වූ දැන් ඔය චක්සුද්්වාර, සෝතද්්වාර ආදි වශයෙන් පංචද්්වාරයෙහි, මනෝද්්වාරයෙහි පහළ වූ යම්තා කුසල් සිත් තියෙනවනේ. කුසල් සිත් අනුව චිත්ත පරම්පරා බලනවා. සිත්වල චිත්ත චෛතසික ධර්ම බලනවා. අකුසල් සිත්වලත් බලනවා. විදියට අධ්‍යාත්තර సంతානෙහි නාම ධර්ම සියල්ලම සොයාගෙන බාහිර సంతානවලත් ඒ අනුව බලනවා. මෙහෙම අධ්‍යාත්ත බහිද්දා නාම ධර්ම සියල්ලමත් අරමුණු කරගෙන ඊට පස්සේ වැ හේතුඵල ධර්ම බලනවා. හේතුඵල වශයෙන් පටිච්චසමුප්පාද අනුව බලනවා. ඊළඟට මේ නාම රූප දෙකොටසේම තියෙනවා. එකක් එකක් ගානේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, ප්‍රදට්ඨාන කියන හතරක්. ඒ හතරත් එකක් එකක් ගානේ සම්මර්ෂණය කරනවා. ඊළඟට අතීත, අනාගත, වර්තමාන නාම රූප සියල්ල සම්පින්දනය කරලා සම්මර්ෂණ ඥානය බලනවා. සම්මර්ෂණ ඥානය වඩාන යනකොට උද්‍යාව්‍ය ඥානය පහළ වෙනවා. ඒක සමපන්නස් ආකාරයකින් වඩෙනවා. ඊළඟට භංගානුපස්සනා ඥානයට හැරෙනවා. ඒක දීර්ඝ වශයෙන් වඩන්න තියෙනවා. ඊළඟට තින් බයතුපාඨාන ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිත කම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, සංකාරුපේක්ඛා ඥාන කියලා ඥාන පරම්පරාව පිළිවෙලින් වඩන්න ලැබෙනවා. මේ ඥාන සම්භාරය වැඩි වීමෙන්, විදර්ශනා ඥාන වැඩි වීමෙන් යන්දාසක තමාගේ සංකාන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග මාර්ගාංග ධර්ම ශක්තිමත් වුණා නම් තමන්ගේ පාරමී ගුණ සම්පූර්ණ වෙලා තිබුණා නම් සෝවාන් මාර්ගඵල අවබෝධ වෙනවා. ඒ වගේම අනුපිළිවෙලෙන් විස්තර කරන්න ගොඩක් වේලාවට අවශ්‍ය වෙනවා. ඒ විදිහට මාර්ගඵල නිර්වාණය දක්වා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල දක්වාම මේ තුන් භාවනාවෙන් විදර්ශනා පදනම් කරගෙන ඉදිරියට නිවන දක්වා යන්න පුළුවන් බව බුද්ධ වචනේ සඳහන් වෙනවා. එනිසා මේ මුදිතා භාවනාවත් අනිශීල්ම කර්මස්ථානයන්ට නොදෙමිනි වෙන ප්‍රයෝජනවත් වෙන භාවනාවක් බව අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ස්වාමීන් වහන්ස, මුදිතාවට ආසන්න සතුරා සහ දුරස්ස සතුරා කවරේද, ඒවා ජයගන්නේ කෙසේද කියා පහදා දෙන්න. මුදිතා භාවනාවට ආසන්න සතුරා හැටියට අර්ථකථාවල හඳුන්වන්නේ ගේහසිත සෝමනස්සයයි. ගේහසිත සෝමනස්සය කියන්නේ තෘෂ්ණාවෙන් ආසා කිරීම, සන්තෝෂ වීම. තෘෂ්ණාවෙන් සන්තෝෂ වීම ලොකු බාධාවක්. ඒක සමීප සතුරා. ඒ කියන්නේ තමන්ගේ හිතවත් කෙනෙකුගේ දියුණුව දැකලා ඒ ගැන මෝදෙන වෙනවනේ ලෝභෙන්. හරි වාස, හරි වාසනාවන්තයි නේද, හරි යහපතක් නේද, ඒ වගේ බොහොම හොඳ කෙනෙක් නේද ආදි වශයෙන් උවම හිත හිතා අර ලෞකික වශයෙන් ආසාවක් සහිත තෘෂ්ණාවක් සෝමනස්යක් ඇති වෙනවා.
ඒ සෝමනස්සේ මේකට ලොකුම බාධාවක් ළඟම ඉන්න බාධා තියෙන බාධාවක්. ඒකෙන් බොහෝම සංවර වෙන්න සතිමන්ත වෙන්නට ඕනේ භාවනාකට කරද්දී. භාවනාවේදී යම් කිසි විදියකින් ඒ විදිහේ ආශා සහගත සෝමනස්සයක් ආවනම් වහා මේක මැඩපවත්වන්න සතිය ඇති කරගන්නට ඕනේ. ඒ සතිය ත්‍රිලක්ෂණයට හරවලාම ඒ කියන්නේ ආශාව ත්‍රිලක්ෂණයට හරවලාම ජයගන්ට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. දුරස්ත සතුරා වශයෙන් හඳුන්වන්නේ අරතියයි. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව මේකට ලොකුම ලොකු බාධාවක්නේ. ඊර්ෂ්‍යාව කියන එක නෙමේ මුදිතාවට සම්පූර්ණින් බාධාව. අනුන්ගේ ධනය දාන්නේ යස ඊසුර සැප සම්පත් දැකලා ඊර්ෂ්‍යා කරන එකනේ ලෝකේ ස්වභාවය. ඔය ඊර්ෂ්‍යාව නිසා මේ අරතිය විශේෂයෙන් ඇති වෙනවා. මොකටද ඒකත් යන්නේ මෙච්චර දේවල් තියෙන්නේ මෙච්චර මුදල් මොකටද මෙච්චර යාන වාහන මොකටද එවාගේ මෙච්චර ධර්ම සම්පත් මොකටද මෙච්චර මේ නම්බුනා මොකටද ආදි වශයෙන් අනුන්ගේ දේවල් ගැන ඊර්ෂ්‍යා කරන එක ඔය අරතියට පදනමක්. අරතිය කියන්නේ එපාකම. එතකොට ඒ නිසා එතනත්තාට සීලයක් රකින්න එපා වෙනවා. විවේක තැන් වලට යන්න එපා වෙනවා. බණ අහන්න එපා වෙනවා. සීල් රකින්න එපා වෙනවා. මොනම දෙයක්වත් එයාට ඕනකමක් නැහැ. ඔහුගේ සිතේ ඊර්ෂ්‍යාදී ගති වලින් පිරීලා නිසා. මෙන්න මේ අරතිය කියන එක දුරස්ත සතුරා හැටියට හඳුන්වනවා. ඒකෙන් ඉතින් අපි ප්‍රවේශම් වෙන්න එච්චර මහන්සියක් වෙන්න ඕනේ නැහැ. මහන්සියක් වෙන්න තියෙන්නේ මේ ගේහසිතේ සෝමනස්සේ කියන තෘෂ්ණා සහගත සතුටු වීමෙන් අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. මේ මුදිතාව කියන එක තෘෂ්ණා සහගත සතුටු වීමක් නෙමෙයි. කුසල්සිතේ සතුටු වීමක්. ඊර්ෂ්‍යාවට පටහැනි කරගෙන ඊර්ෂ්‍යාව යටපත් කරගෙන කුසල්සිතෙන් ඇති කරගන්න මුදිතාවක් තමයි මෙතන හඳුන්වන්නේ මුදිතා නමින්. එනිසා සමීප සතුරා හැටියට ගේසිත සෝමනසයත් දුරත සතුරා හැටියට ඊර්ෂ්‍යාව සහිත අරතියත් හඳුන්වන්නට පුළුවන්. මෙයින් වැළකීගෙන කටයුතු කිරීමට අදිෂ්ඨාන කිරීම වැදගත් වෙනවා මේ මුදිතා භාවනාව. විශේෂයෙන් මේ භාවනා වඩන යෝගාවචරයන් විසින් එකම අරමුණක් තමාගේ හිතේ ඇති කරගන්නට ඕනේ. මේ දීර්ඝ සංසාරයේදී මුදිතා භාවනා නොවැඩුව කෙනෙක් නැහැ. හැම කෙනෙක්ම මේ කුඩු කුඹුව පවා සංසාරයේ සෑම කල්පාන්තයකදීම ධ්‍යාන වඩලා බඹලෝ යනවා. කුඩු කුඹුව නිසා වශයෙන් බඹලෝ යනවා නෙමෙයි. ඒගොල්ලොන්ට අපරාපරිය කුසල සිත් පහල වෙලා සුගතියක ඉපදිලා ඒ අය සුගතියේදී ධ්‍යාන වඩා බඹලෝ යනවා. විශේෂයෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතරයි ආනාපාන සතිය තමයි ඒ කාලේ වැඩියෙන් භාවිත වෙන්නේ. ඒ කාලේ බුද්ධ ධර්මයක් නැහැ. ගුරු උපදේශයක් නැහැ. තම තමම අර සංසාර ස්වභාවය වශයෙන් කවුනෝන්ගේ සහයෝගය ඇතුව භාවනා වඩලා බඹලෝ යනවා. එනිසා දීර්ඝ සංසාරයේදී මේන් අපි නොලැබූ සම්පත්තියක් නැහැ. මේ භාවනා වැඩීමෙන් තේනවනේ ධිට්ඨි ධම්මික ආනිසංසය, ධිට්ඨි ධම්මික සුඛ විහරණ ආනිසංසය, ඊළඟට භාවිශේෂ ආනිසංසය කියන්නේ බඹලෝ ඉපදීම. නමුත් බඹලෝ උපන්න කියලා අජරාමර වෙන්නේ නැහැ. එනිසා බෞද්ධයන් වශයෙන් අපි දන්නවා මේ ලෝකයේ කොතන උපනත් අජරාමර වෙන්නේ නැති නිසා අජරාමර සාන්ත නිවනට යන්නටයි අපි කුසල් කරන්නට ඕනේ. සීල් රකින්නේ සමථ විපස්සනා භාවනා වඩන්නේ විදර්ශනා භාවනා වඩන්නේ. එනිසා දැන් අපි මේ මුදිතා භාවනා වැඩිීමේදීත් අදිෂ්ඨාන කරගන්නට ඕනේ මේ කුසලය මට වසවල් බෝධිඥානයෙන් මාර්ගඵල නිර්වාණාබෝධය සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයම ඇති කරගන්නට ඕනේ. ඊතා කුඩා භාවනාවක් වුණත් නිවන් සුවපතා කරන වෙලාවේදී ඇතිවන ශක්තිය කල්ප කෝටි ගණන් සැසරේ කෙටි කරගන්න සමර්ථ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වෙනවා. එනිසා අප විසින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන සාන්ත නිවන් සුව පිණිසම මේ මුදිතා භාවනාවක් උපයෝගී කර ගැනීමට අත්‍යවශ්‍යයි. මුදිතා භාවනාවක් හෝ වෙනත් භාවනාවක් හෝ කරන වෙලාවේ නිවන් සුවපතා සිදු කිරීමෙන් බෝධිපාක්ෂික ධර්මයන් තමයි වැඩෙන්නේ. එයින් කුසල් සිතක් සිතක් ගානේ අපි නිවනට සමීප වෙනවා. එනිසා අද මේ දවසේදී පුසුම් පෝය දවසේදී අප විසින් සමන් දෙන්න යෙදුණු මුදිතා භාවනා ගැන තවත් දුරට සාකච්ඡා කරමින් ගුරු උපදේශත් ලැබමින් මේන් ප්‍රයෝජන ලබන්නට අදිෂ්ඨාන තබා ගනිමු. මේන් අපි ලෞකික සැප සම්පත් සියල්ල අභිභවාගෙන ලෝකෝත්තර මඟඵල නිවන් සුව ලබන්නට මේ භාවනා උපනිශ්‍රය කර ගැනීම සඳහා අදිෂ්ඨාන කර ගනිමු.
අද මේ දවසේදී මේ ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සවන් දීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරයේ අපි සෑම දිනාට මෙලොව වශයෙන් ආයුරා රෝග්‍ය සම්පන්න ලබන්නා අසනීප අපලෝපද්‍රෝ ග්‍රහ දෝෂ වලින් තොර වෙලා නිදුක් නිරෝගීව සුවපත් නිවන් මඟ පාරමී පුරා ගැනීම පිණිස සසර ගමනේදී මේ භවයේ නිවන් නොලැබුණු සසර ගමනේදී සුගති සම්පන්න ලබන්නට උපනුපන්තන ත්‍රි හේතුක ප්‍රතිසන්දේ ජාති ස්මරණඥාන සම්මාදිට්ඨියතු පහළ වෙන්නට උපනුපන්තන සත්පුරුෂාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව නිවන් මඟ යන්නට උපනුපන්තන ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ඥානයෙන් හිරියොත්ථප්පයෙන් බවසෘතතාවයෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් යුක්තව නිවන් මඟ පාරමී පුරා ගන්නටත් අද මේ දවසේ රැස්කරගත් කුසල සම්භාරයේද හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. සෑම දිනාට තෙරුවන් සරණයි.